මන්තුනේ දැන් ඔබතුමාලා ආණ්ඩුවක් ගත්තා. තුනෙන් දෙකටත් වැඩි ආරං දෙනවා. ඔබතුමා නොසිතපු දෙයක් ඔබතුමාලා පක්ෂය කියලා තෙලිසිල මහත්තයන් ප්‍රකාශ කරා. සමහර දේශපාලන විචාරකයන් පවසා දෙන මේ තුනෙන් දෙක කියන්නේ හරි භයානක දෙයක් කියලා. තුනෙන් දෙක දත්තු ආණ්ඩුව අපි ගත්තොත් පසුව ගත්තොත් ඒ ඔක්කොම අසාර්ථක වෙලා තියෙනවා. මේ තුනෙන් දෙක අත්කමලක බලය පාවිච්චි කරලා දෙනවා. ඔබතුමාලා මේක කොහොමද වෙයිද? එහෙම වෙයිද ඔබතුමාලා? ඒ ගොඩට වැටේද? විශේෂයෙන්ම ගත්තොත් අපිට මන්ත්‍රී ධූර 159ක් අපේ රටේ ජනතාව ලබා දීලා විශේෂයෙන්ම ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. ඒ 159ක් ලබා දීමේ ඒ විශ්වාසය ඇතුලේ තියෙන වෙන මොකවත් නෙමෙයි, අවුරුදු 76ක් තිස්සේ මේ ආපු ගමන ප්‍රතික්ෂේප කිරීමම තමයි. ඒක බරපතල ලෙස ප්‍රතික්ෂේප කිරීමකට ලක් කරලා තියෙනවා. එනිසා අපි හිතනවා ජනතාව මේ ලබා දුන්නු ජනවරම අපට තියෙන අවුරුදු 76ක් තිස්සේ ආපු ගමන් මග වෙනුවට ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ජනතාව ලොකු ආර්ථික අමාරුකම් එක්ක මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තොත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉන්න ජනතාවක් ඉන්නේ. ගොවි ජනතාවත් එක්ක විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයත් එක්ක ජීවත් වෙන ගොවි ජනතාව වනාලි ප්‍රශ්නෙන් බැට කනවා. ඒ වගේම අස්වැන්න විකුණ ගන්න බැරි ප්‍රශ්නෙන් බැට කනවා. පොහොර ප්‍රශ්නෙන් බැට කනවා. ඒ වගේම තව ප්‍රශ්න ගණනාවක් මේ වතුර ප්‍රශ්න තියෙනවා, ඉඩම් ප්‍රශ්න තියෙනවා, තව රිලව් ප්‍රශ්න, දඬුලේනු ප්‍රශ්න, විවිධ ප්‍රශ්න ගොඩකට අපේ රටේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව විතරක් නෙමේ රටේ සමස්ත ගොවි ජනතාව මුහුණ දීලා ඉන්නේ. ඒක නිසා මේ දුන්නු ජනවර්ම ඇතුලේ අපට තියෙන වෙන මොකවත් නෙමේ. ඒ ජනවර්ම අපි ඉතිහාසයේ ඔබතුමා අහපු මේ ප්‍රශ්නයට උත්තරේ දුන්නොත් එම ඉතිහාසයේ ඒ දුන්නු ජනවරම අවුරුදු 76ක් තිස්සේ මේ බලය හිටපු පාලකයෝ පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ අත්නෝමතික බලය ගොඩනගා ගැනීම වෙනුවෙන්. හැබැයි අපි දන්නවා අපි හැම වෙලාවෙම ජනතාවත් එක්ක පහුගිය කාලේ වැඩ කටයුතු කරේ ජනතාවාදී පාලනයක් අපි බිහි කරලා තියෙනවා. අපේ සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා අනුර දිසානායක සහෝදරයා ජනාධිපති බවට පත් කරලා අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙමින් තිබෙනවා. එනිසා අපි හිතනවා ජනතාව මේ ලබා දුන්නු ජනවරම අපි බොහොම පරිස්සමින් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ජනතාවාදී පාලනයක් දක්වා මේක ගෙනියනවා. එනිසා මේක අත්නෝමතික බලයක් කරගන්නවා වෙනුවට ජනතාවාදී පාලනයක් බවට මේක පත් කරන්න ඕනේ. ඒක තමයි අපි විශේෂයෙන්ම ජාතික ජන බලවේගය විශ්වාස කරන්නේ. මන්ත්‍රී ධූර 159ක් ඔව් බහුතර බලයක් දීලා තියෙනවා. මේ තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් දීලා තියෙනවා. අපි හිතනවා ඒ බලය ජනතාවාදී පාලනයක් දක්වා ගෙන යා ගැනීම වෙනුවෙන් ජාතික ජන බලවේගය පහුගිය කාලේ හදපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන සංකල්පය ඇතුලේ ඒ හදලා තියෙන වැඩපිළිවෙල අපට ජනතාව අතරට ගෙනියන්න තමයි මේ බලය දුන්නේ. එහෙම නැතුව ජනතාව අපට මේ බලය දුන්නේ අර පහුගිය කාලේ මහින්ද රාජපක්ෂලාට, එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂලාට ඒ දුන්නු තුනෙන් දෙකේ බලය නෙමෙයි මේ දුන්නේ. එනිසා අපි හදපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි පහුගිය කාලේ ඉල්ලුවා ශක්තිමත් බහුතර ආණ්ඩුවක් අපට හදලා දෙන්න කියලා. ජනතාව මේ ලබා දීලා තියෙන්නේ ඒ හදලා දුන්නු වැඩපිළිවෙල, හදලා තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනවර්මක් අපට දීලා තියෙනවා. එනිසා අපි හිතනවා මේක ඉතාමත් බොහොම පරිස්සමෙන් මේ කටයුත්ත කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි අවස්ථාවක් කරගන්නවා මේක අපි ගැන විශ්වාසය තියලා, ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තියලා, අපේ වැඩපිළිවෙල ගැන විශ්වාසය තියලා. අනුර සහෝදරයා ජනාධිපති බවට පත් වුණාට පස්සේ ඒ ආපු වැඩපිළිවෙල ගැන තවත් විශ්වාස කරලා මේ ලබා දුන්නු ජනවර්ම අවුරුදු මේ පහක් ඇතුළේ අපි හදලා තියෙන වැඩපිළිවෙල ජනතා ජයග්‍රහණයකින් කෙලවර කරන්න තමයි අපි මේ බලාපොරොත්තුව. ඉතින් දැනුත් අපි දන්නවා දැන් මේ ජයග්‍රහණයෙන් පස්සෙත් විපක්ෂයට පත් වෙච්ච බොහෝ දෙනෙක් තාමත් අර පහුගිය කාලේ දැකපු හීන දකිනවා. ඉතින් අවුරුදු 76ක් තිස්සේ ජනතාවට හීන පෙන්නලා බලයට පත් වෙච්ච පාලකයෝ එයාලගේ හීන සැබෑ කරගෙන තියෙනවා. එසා අපි හිතනවා දැන් හීනයක් දකිනවා නම් ඔය විපක්ෂයට දැන් පත් වෙච්ච කට්ටිය මේක මාස 6කින් වැටේ, අවුරුද්දකින් වැටේ කියලා ඉල්ලලා කමන්නේ. ජනතාවත් අවුරුදු 76ක් තිස්සේ හීන දැක්කා සතුටින් ජීවත් වෙන්න. එසා අපි හිතනවා දැන් ජනතාව ඒ හීන සැබෑ කරගන්න කාලය ඇවිල්ලා තියෙනවා. හැබැයි පහුගිය කාලේ ආණ්ඩු බලයට ඇවිල්ලා ජනතාවගේ හීන විනාශ කරපු පාලකයන්ට දැන් ඉදිරියට තියෙන්නේ මාස 6කින් අවුරුද්දකින් එහෙමත් නැත්නම් හෙට වැටේ කිය කිය හීනයක් දකින්න තියෙනවා. ඇත්තට
ඇත්තම අපි ඔබතුමාගෙන් දැකපු දෙයක් තමයි විපක්ෂයේ ඉද්දී ඔබතුමාලා ගෝමියන්ගේ ගැන්නුගෙන හඬ නැගුවා ඔබතුමාලා සටන් පාඨ කරා ෆ්ලවර් ඔසළු කුමසු වාදිවාදක් කරගෙන ලොකු ප්‍රශ්න ගැටුමකටත් ගියා ඒ ගෝමියන් වෙනුවෙන් ඔව් ඒ විපක්ෂයේ ඉද්දී ඔව් ආණ්ඩුවේ ඉද්දී ඔබතුමා ඒ රාජකාරිය කරනවද නැත්නම් ඉහෙද වෙන්නවද නිහඬ වින්දනේ මේ දැන් තියෙන්නේ විපක්ෂ හිටපු කාර්යභාරයත් මේ දැන් අපට කරන්න තියෙන්නේ දැන් අපට තියෙන්නේ අපි හදපු වැඩ පිළිලක් තියෙනවා එකක් තමා ගොවියට පහසුකම් ටික දෙන්න ඕනේ ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ටික විසඳන්න ඕනේ ඒක නිසා අපි බොහොම විද්‍යාත්මක වැඩ පිළිලක් හදලා තියෙනවා අපි රටේ මහ පොළොවත් එක්ක පොරබදන ඔට්ටු වෙන දාඩි වගුරවන 2 කෝටි 20 ලක්ෂයකට ආහාර ටික හදලා දෙන ගොවි ජනතාවගේ ජීවිතේ උසස් කරන්නේ කොහොමද කියලා එකක් නිෂ්පාදන ප්‍රියවැය අඩු කරලා ඉවරලා ගොවි අටේ පහසුකම් ටික දෙන්න ඕනේ තාක්ෂණික පහසුකම් ටික දෙන්න ඕනේ ඒ නිසා ගොවි ජන ජීවිතය පිමි ගණනාවකින් ඉස්සරහට ගෙනියන්න ඕනේ ඒ වෙනුවෙන් අපි හදලා තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අපි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි බොහොම උනන්දුවෙන් උවමනාවෙන් මේ මැදිහත් වීම කරනවා ඒ නිසා අපි හිතනවා මෙතනින් එහාට අපට සටන් පාට උස්සගෙන දුවන්න ඕනේ වෙන්නේ නැහැ අපි ගොවි ජනතාවට පොහොර ටික සහන මිලට දෙන්න තීරණය කරලා තියෙනවා නම් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න අපි තීරණය කරලා තියෙනවා නම් නිෂ්පාදනය කරන වී කිලෝ එක සාධාරණ මිලකට ලබා ගැනීම වෙනුවෙන් මේ වෙනකොටත් අපේ ජනාධිපති අනුර දිසානායක සහෝදරයා වීඑල්ඒ මණ්ඩලය ඒ වගේම සම්පකාර දෙපාර්තමේන්තුව ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වී මිලදී ගැනීමට අදාළ මාස් කන්නට වී මිලදී ගැනීමට අදාළ මේ වෙනකොට ගබඩා ටික ප්‍රතිසංස්කරණය කරන්න කියලා තියෙන්නේ ඒ මැදිහත් වීම දැන් ටික කරමින් තියෙනවා ඒ නිසා මේ මාස් කන්නේ ගොවියා නිෂ්පාදනය කරන වී ටික මිලදීලා ගැනීමට අදාළ ආණ්ඩුව මෙදිහත් වීමක් කරනවා එනිසා අපි හිතනවා අපි පහුගිය කාලේ විපක්ෂයේ ඉඳගෙන අපේ අතේ තියාගෙන හිටපු සටන් පාඩ ටික දැන් අපට තියෙන්නේ බොහොම පහසුවෙන් කරගෙන යන්න ජනතාව අපට ඒ ජනවර්ම දීලා තියෙනවා ඒ වැඩ ටික කරගෙන යන්න මට මතකයේ නැගෙන ඔබතුමා සමහර වෙලාවට වී ටිකක් අරන් පෙන්නවා වී කිලෝ 3ක් 4ක් විකුණන්න ඕනේ සබන් කැටයක් ගන්න කියලා මේ ආණ්ඩුවෙත් එහෙම වෙයිද ගොවියට නැහැ කිසිසේත්ම නැහැ අපි දැන් සැලසුම් කරලා තියෙන 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳ වුණා. ඊන් පස්සේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළේ ඊළඟ මාස 1.5 දෙහික කාලය සඳහා පරිපූර්ණ කැස්තමින්තුවක් දානවා. ජනවාරි මාසයේ අවසන් වෙනකොට පෙබරවාරි මාසයේ මුල විතරනකොට ලබන අවුරුද්දට අදාළ අයවැය ඉදිරිපත් කරනවා. ඒ අයවැය ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට පහුගිය වසර ගණනාවක අයවැයක් ඉදිරිපත් කරනකොට ජනතාව බොහෝ හීන දැක්කා. ඒ නිසා අපි හිතනවා මේ ඉදිරිපත් කරන අයවැය තමා වසර ගණනාවකට පස්සේ ජනතාව ගැන හිතලා අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගැන හිතලා අපේ රටේ වැහිලා තියෙන කර්මාන්තශාලා ටික නැවත කොහොමද ආරම්භ කරන්නේ නැත්නම් අපේ රටේ මේ කර්මාන්ත ශේෂ්ත්‍රයට කොහොමද අලුත් ආරම්භයක් තියන්නේ අපේ රටේ ආර්ථිකයේ කොහොමද නැවත පියවරකින් ඔසවා තබන්නේ කියන එක සම්බන්ධයෙන් අපි පහුගිය කාලේ හදපු වැඩපිළිවෙල ඉදිරි අවුරුදු 5 මේ 5 කොහොමද ඉදිරි අවුරුදු 5 ඉවර වෙනකොට අපි අපේ රටේ කෘෂිකර්මාන්තේ කොතනද ගෙනියන්නේ සෞඛ්‍ය කොතනද ගෙනියන්නේ අධ්‍යාපනය කොතනද ගෙනියන්නේ ප්‍රවාහන ශේෂ්ත්‍රය කොතනද ගෙනියන්නේ සංචාරක ව්‍යාපාරයේ දීවර කර්මාන්තේ කොතනද ගෙනියන්නේ කියලා වෙලා සැලස්මක් අපි හදලා තියෙනවා ඒ නිසා මේ අඳුර යතපත ගන්නව නෙමෙයි ඒ පස් අවුරුදු සැලස්ම යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය කියන්නේ ජනතාවගේ මේ ජනතාවට ආර්ථික සහන හම්බ වෙන අයවැයක් මේ බදු ප්‍රතිපත්ති වෙනස් වෙන ඒ පහසුකම් ටික හම්බ වෙන මේ හැම ශේෂ්ත්‍රයක් ඇතුළෙම ජනතාවට මේ පහසුකම් ටික හම්බ වෙන අයවැයක් බවට පත් වෙනවා එනිසා අපි හිතන අනාගතයේදී ඒ කියන්නේ වී කිලෝ එකක් මේ දෙකක් විකුණන්න ඕන වෙන්නේ නැහැ සබන් කැටයක් ගන්න ඊට වඩා ජනතාවට බොහොම පහසුවෙන් ජීවිතේ ගත කරන්න පුළුවන් සතුටින් ජීවිතේ ගත කරන්න පුළුවන් ආර්ථික වටපිටාවක් අපි නිර්මාණය කරනවා අනිවාර්යයෙන්ම දෙනවා ඒ වගේම දැන් ඔබතුමා ගලින් අපි දැකපු දැන් ඔබතුමා ඇත්තම ඒ වෙනුවෙන් සටන් කරා දැන් බොහෝ දුරට නාමල් කරුණාත් මහත්තයාගේ නායකත්වය යටතේ ඔබතුමා පසු පෙළේ ඉඳගෙන මේ නායකත්වය දුන්නා ඔබතුමාට කුෂිකර්ම රාජ්‍යාංශ දුරක්වත් හම් වේද ඔව් විශේෂයෙන්ම මේ අපි දේශපාලනයට ආවේ ඇත්තටම මන්ත්‍රීකම් ගන්න බලාගෙන හරි එහෙම නැත්නම් ඇමතිකම් ගන්න බලාගෙන හරි නියෝජ්‍ය ඇමතිකම් ගන්න බලාගෙන හරි නෙමෙයි අපි රටේ ජනතාව මේ අවුරුදු 76ක එහෙම නැත්නම් මේ ආපු දේශපාලන රටාව ඇතුලේ බොහෝ ලෙස පීඩාවට පත් වෙලා හිටියේ ඒ නිසා අපිට මන්ත්‍රීකම් අපි නැතුවත් වැඩ කරලා තියෙනවා ඒක නිසා අපිට කණ්ඩායමක් විදිහට අපි විශේෂයෙන්ම ජාතික ජන බල වේගය සාමූහිකව එහෙම සමාජ ව්‍යාපාරයක විදිහට මේ වැඩ කරන්නේ ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ඇමතිකම්
නියෝජ්‍යමතිකං වරප්‍රසාද වරදාන මත දේශපාලනය කරන්න ආවත් නෙමෙයි. මෙතනින් එහාට ඒවා මත අපි දේශපාලනය කරනවද නැද්ද කියන එකටත් වඩා අපිට ඕනේ ඇත්තටම අපේ රට සංවර්ධිත රටක් දක්වා ගෙනියන්න. ඒ වෙනුවෙන් අපි පක්ෂපාත පවරන වගකීම බාර අරගෙන අපි වැඩ කරන්න සූදානම්. අපිට එහෙම නැහැයි කියලා කිසිදු ප්‍රශ්නයක් නැහැ. මං ආපහු කියන්නේ ඒකයි. අපි දේශපාලනයට ආවේ මේ මන්ත්‍රීකම් බලාගෙන හරි ඇමතිකම් ගන්න බලාගෙන හරි නෙමෙයි. ඒ වගේම කෘෂිකර්මී ගොවියන් පවසා සිටින සමාජ ස්ථාන වලට උන්ට ඒ පොහොර සානාගාර 25000 ලැබුණ නැහැ කියලා. මේක නෙවෙයි ඔබතුමාගේ අදහස. ඔව් ඒක මෙහෙමයි. එකක් අපට මේ වර්ෂයේ දැන් ගත්තොත් මාස් කන්නට අදාළව සමහර තැන්වල රාජ්‍ය නිලධාරීන් මේකට සමහර තැන්වල අදිමදි කිරීමක් පස්ස ගැහිමක් තියෙනවා. එනිසා අපි දැන් පහුගිය කාලෙත් ඒවට ඕනේ කරන මෙදිහත් වීම කරා. එනිසා දැන් කන්න පටන් ගත්ත තැන්වල අපි දන්නවා ඒ මුදල් ටික හම්බ වෙලා තියෙනවා. ඒ වගේම සමහර තැන්වලට වර්ෂාපතනයේ පොඩි අඩුවක් තියෙනවා. එනිසා මේ වර්ෂාපතනයේ අඩු වෙච්ච තැන්වල රාජ්‍ය නිලධාරීන් ඒක ඒ කියන්නේ කුඹුරු වැඩ කෙරුවේ නැත්නම් ඒ මුදල දෙන්න ඕනේ කියන පදන මත ඉඳලා විරලා ඒක පහු කරලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ මත පහ වුණා මිසක් එවත්තන් අපි මුදල් ටික අපි නිදහස් කරලා තියෙනවා. ඒ ඕන කරන මෙදිහත් වීම කරලා තියෙනවා. ගැටලු තියෙන තැන් ටිකත් අපි ඉක්මනින් මේ මෙදිහත් වීම කරලා විරලා निराකරණය කිරීමට අදාළ තොරතුරු ටික අපි දැන් ලබා ගනිමින් තියෙන්නේ. ඒ වගේම මන්තුනේ දැන් විපක්ෂය නිතරම කරන චෝදනා තමයි ඔබතුමාලා ගන්න තව අවුරුද්දක් වන්න මාසයක් කියලා ඊට පස්සේ කඩා වැටෙනවා කියලා. ඔබතුමා කොහොමද හිතන්නේ මේක? ඉතින් මම අර ඉස්සලා කිව්වේ ඒකයි. එයාලට එහෙම හීන තියෙන්න පුළුවන්. කමන්නේ අපි විපක්ෂ කට්ටියට ඒ හීනේ දකින්න අයිතිය තියෙනවා. අපිට තියෙන්නේ ජනතාව අපට ජනවර්මක් දීලා තියෙනවා. ඒ ජනවර්ම අපි තාමත් බොහොම පරිස්සමෙන් ජනතාවගේ හීන සැබෑ කරන ජනතාවගේ බලාපොරොත්තුට ඉෂ්ට කරන ජනතාව සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කරන එක. අපි එකඟතාවයක් හදාගෙන තමයි මේ මැතිවරණයට ආවේ. ඒ නිසා පත් වෙන මන්ත්‍රීවරු, පත් වෙන ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු කිසිවෙක් පහුගිය කාලේ දුන්නු ආදර්ශ ලබා දෙන්න සූදානම්, වැටුප් නොගෙන වැඩකරන සූදානම් කියන එකඟතාවය හදාගෙන තමයි අපි මේ වැඩේට බැස්සේ. නාපු යකඩ කෑලි තහඩු කෑලි පරණ හට්ටි පරණ මුට්ටි ඔව් ඔව් ඒව නෙමෙයි වටින දෙයක් විකුණ ගන්න වටිනම තැන දසතමාක.lk නැති දෙයක් නැති තැනක්.